ආයුබෝව සුබ දවසක් දරුව හැම දෙනාටම පුතේ අද සාදරයෙන් පිළිගන්නවා සමිත දිල්ෂාන් YouTube ICT නාලිකාවට. ඉතින් මම අදත් බලාපොරොත්තු වෙනවා පුතාලට තවත් ICT ටිප් එකක් කියලා දෙන්න. ඒ ඇවිල්ලා ලෝකයේ අනාගතේ නම් වර්ෂ 2050 දී 2040 දී ලෝකයට මොකක් වෙයිද? හරියටම මොනවද කියන්න පුළුවන් අනාවිකේ කියලා බලන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන ඉතින් අද මේ ක්‍රමෙන් ඔයාලට පුළුවන් අනාගතයේ ඔය කියන්නේ ඔයාලා වැඩිහිටියෝ වෙන දවසට එහෙම නැත්නම් ඔයාලා වයසට යනකොට ලෝකය මොන වගේ තාක්ෂණයෙන් දියුණු වෙලා තියෙයිද මොන වගේ නිෂ්පාදනයෙන් ඇවිල්ලා තියෙයිද ලෝකයේ නගරවල් මොන විදිහට පෙනෙයිද මෙන්න මේ හැම දෙයක්ම බලන්න ක්‍රමයක් තියෙනවා පුතේ මම අද ඒ ක්‍රමය අද පුතාලට කියලා දෙන්න. ඊටාම සරල දෙයක් කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. බලන්න ඔයාලා Google එකට යන්න ඕනේ. Google එකට ගිහිල්ලා පුතේ Google එකට ගිහිල්ලා ඔයා සර්ච් කරන්න Earth 2050 කියලා. Earth 2050. හරි? Earth 2050. ඔන්න විදිහට ටයිප් කරන්න ඕනේ. ඉන් පස්සේ පුතේ ඔයාට වෙබ්සයිට් එකක් එයි 2050.earth කියලා. පුතා මෙන්න මේක උඩ ක්ලික් කරන්න. එතකොට පුතාට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් ඕපන් වෙයි. පුතාට මේ වෙබ්සයිට් එකේ ෆුල් ස්ක්‍රීන් එක ගන්න ඕන නම් F11 ෂෝට්කට් කී එකට ක්ලික් කරන්න. එතකොට පුතා ෆන්ක්ෂන් කී එකට ක්ලික් කරන්න. එතකොට ෆුල් ස්ක්‍රීන් වැටෙනවා. හරිද? ඔන්න ඔහොම වැටුණාට පස්සේ පුතාට පුළුවන් මෙතනින් අනාගතයේ 2030 දී දෝනේ 2040 දී ඕනේ 2050 දී ඕනේ 2050 දී ලෝකේ මොන වගේද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අවහසනාවකට ලංකාවේ නම් අනාගතයේ මෙතන බලා ගන්න හැකියාවක් නැහැ. නමුත් අපේ අසල්වැසි ඉන්දියාවේ හැම බලා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ඉන්දියාවට ගිහිල්ලා බලමු පුතේ. ඉන්දියාවේ දිල්ලි නගරයේ අනාගතය මොන වගේද කියලා. අපිට මෙන්න මේ විදිහට ගිහිල්ලා බලන්න පුළුවන්. 360 view එකක් තියෙනවා. යාලා graphic වලින් design කරලා තියෙනවා. බලමු අපි. ආ. මෙන්න බලන්න වර්ෂ 2050 දී පුතාලට දිල්ලි නගරයේ මෙන්න මේ ආකාරයෙන් දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මේක තව load වෙනවා නේද? බලමු අපි. මේක තව load වෙනවා. මම ඒ නිසා පොඩ්ඩක් මේක back වෙනවා පුතේ. back වෙලා අපි බලමු වෙන නගරයක් දිහා පොඩ්ඩක්. එතන හරියට එකක් බලා ගන්න බෑ. අපි මම නැවත මෙතනට click කරනවා. ක්ලික් කරලා අපි පොඩ්ඩක් ලස්සනට බලන්න පුළුවන් නගරයකට යමු. පුතාට මේක මෙහෙම තරකව ගන්න පුළුවන් හැකියාවක් නෑ. අපි ටෝකියෝ වලට යමු. ටෝකියෝ නෙමෙයි කොහෙද? මේ ෂෙන්හයි. ෂෙන්හයි තියෙනවා. අපි ෂෙන්හයි වලට යමු. බලන්න මේ නගරේ ලෝඩ් වෙනවා. මේ බලන්න ෂැන්හයි නගරය අපිට 360 view එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ අලුතෙන් එන තාක්ෂණයන් මේක පැහැදිලිවින් දක්වලා තියෙනවා. පුතාලට මේක සිංහලෙන් බලා ගන්න පුළුවන්. නිදසුණක් විදිහට මම එකක් ගන්නම්. වෙන බලන්න මේ home city කියන එක. වෙන මේකට ක්ලික් කරමු බලන්න. ඒකට ක්ලික් කරාට පස්සේ සම්පූර්ණයෙන් ඒ ගැන විස්තරයක් ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට ලෝකේ හැම නගරයකම ලෝකේ ජනප්‍රිය සෑම නගරයකම විස්තර බලා ගන්න පුළුවන්. දැන් මෙතන දැන් දීලා තියෙන ඉංග්‍රීසි වලින්නේ. පුතාට මේ ඉංග්‍රීසි වලින් තියෙන එක තේරුම් ගන්න බැයි නම් පුතාට පුළුවන් මෙතන මේ ටෙක්ස්ට් එක උඩ ක්ලික් කරලා සිලෙක්ට් කරලා කොපියක් ගන්න. මෙන්න මේක සිලෙක්ට් කරලා කොපියක් ගන්න. ඉන් පස්සේ පුතාට පුළුවන් Google එකට ගිහිල්ලා English to Sinhala කියලා ටයිප් කරන්න. English to Sinhala. හරි. ඒතර මෙන්න මේකත් ඔයාලා දන්න එකක් වෙන්න පුළුවන්. මෙතන ගිහිල්ලා පුතේ ඔයා right click කරන්න. right click කරලා paste කරන්න. එතකොට පුතාට අර මෙතන සදාහන් වෙලා තියෙන ඉංග්‍රීසියෙන් සදාහන් වෙලා තියෙන එක සිංහලෙන් බලා ගන්න හැකියාවක් තියෙනවා. මේ මොකක්ද වෙන්නේ යන්නේ කියලා. ඉතින් මේකේ තව එක අනාවැකියක් කියලා තියෙනවා පුතේ. මේ බංග්ලාදේශ ගැන මම මේක පෙන්නන්නම්. ඒක පොඩ්ඩක් විශේෂයි. ඒ අම්මයාල සදාහන් කරන විදිහට 2050 වෙනකොට බංග්ලාදේශී අග නගර ඩකා නුවර මේ වතුරෙන් යට වෙනවා. මේ බලන්න. ඒකේ මම දැක්ක දෙයක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඩකා බංග්ලාදේශ වල. අපි ඒකට ක්ලික් කරලා බලමු. පුතාර මේ දැක ගන්න වෙනවා ඩකා නගරෙ පුතේ මුහුදු වතුරෙන් මේ යට වෙලා තියෙන්නේ. ඉතින් මේකත් විද්‍යාඥයන් පවසන මේ අනාවැකියක් අනාවැකියා. මේ තියෙන ඩකා නගරෙ බලන්න. ඔක්කොම මේ මුහුදු වතුරෙන් යට වෙලා. ඉතින් ඔයාලට මේ ගැන විස්තරයක් බලා ගන්න පුළුවන්.
සම්පූර්ණ මෙයාලා ආටිකල් එකක් දාලා තියෙනවා. ඉතින් පුතාලට පුළුවන් මේවා කියවන්න. ඉංග්‍රීසි වලින් වගේම සිංහලෙන් තියෙන එකක් කියව ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනට ගිහිල්ලා ඔයාලට ලෝකයේ සෑම නගරයකම අනාගතය බලන්න පුළුවන්. බලමු අපි නිව්යෝක් නගරේ 2050 දී මොනවා වගේ වෙයිද කියලා. 2040 දී නිව්යෝක් නගරේ බලමු අපි 2040 දී මොනවා වගේද කියලා. බලන්නකෝ මේ. වව් ලස්සනයි නේ. 2050 දී නිව්යෝක් නගරේ ඉතාමත් අලංකාරයි. බලන්න මේ පාවෙන වාහන තියෙනවා නේද? ඉතාමත් අලංකාරවත් ගොඩනැගිලි තියෙනවා. පුතාලා දන්න වෛරස් ගාඩ් එකක් වෙන අර කැස්පේස් කයි එකෙන් තමයි පුතේ මේක මේ ඩෙවලොප් කරලා තියෙන්නේ. පුතාලට ඕන නම් මේවා ගැන විස්තර බලා ගන්න මේ උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට ආටිකල් එක කියව ගන්න පුළුවන්. එන්න මේ විදිහට ඕන. ඊට පස්සේ මේක සිංහලෙන් බලන්න ඕන නම් මං කලින් කිව්වා වගේ කොපි කරගත්තා. මෙතනට ගිහිල්ලා ඒක පේස් කරගෙන පුතාලට සිංහලෙන් මේ බලන්න ජනාකීර්ණ ස්ථානවල ගැවසීම සහ ඒන් ගැලවීම තවදුරටත් කළ හැකි අවසර නොරත් විරෝධතා සහ පෙළපාලිට සහභාගී සියලු දෙනා ගැන නීතිමය ක්‍රියාත්මක කරනවා කියලා තියෙනවා. ඒ කියන්නේ ආවට ගියාට අනාගතයේදී පුතේ උද්ඝෝෂණ එහෙම කරන්න බෑ කියලා තමයි ඊ කියන්නේ. මොකද ඒ වට වෙනම රොබෝට්ස්ලා දානවා බලන්න. ඉතින් මේ වගේ ලෝකෙ පිළිබඳ ගොඩක් කණාවැකි මේකේ දාලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා පුතාලත් යන්න 2050.earth කියන වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න ලෝකෙ කොහොමද කියලා. ඊට පස්සේ ඔයාලගේ යාළුවන්ටත් ඒ විස්තර කියලා දෙන්න බලන්න. වැඩිහිටියන්ටත් කියන්න පුළුවන් වැඩිහිටියෝ තවත් වයසට යනකොට මොන වගේ ලෝකෙ වෙනස්කම් වෙයිද මෙන්න මේ දේවල් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අලුතෙන් ඉන්න නිර්මාණත් මේ වෙබ් අඩවිය දාලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා ඉගෙන ගන්න දරුවන්ට නම් මේක ඉතාමත් වටිනවා. මේ බලන්න මේ චිකාගෝ වල බලන්න පුතේ මේ ඇවිල්ලා ෆාම් එකක් බලන්න. ෆාම් එකේ සෑහෙන වෙනස්කම් වෙලා තියෙනවානේ. ෆාම් එකේ සෑහෙන වෙනස්කම් වෙලා තියෙනවා. ඉතින් මෙතන 360 view එකක් තියෙනවා. ඔයාලට මේ හැමදේම එකින් එක බලලා තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම බලන්න මේ ඩිජිටල් වොච් තියෙන සාමාන්‍යයෙන් අපිට අහසේ පේන්න තියෙන. ඉතින් සෑහෙන්න වටින දේවල් අනාගතේ වෙයි. ඉතින් ඒ නිසා පුතාලට මම ආරාධනා කරනවා යන්න මේ වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න හොඳයිද කියලා. ඉතින් අද මට කියලා දෙන්න ඕනේ උනේ මෙන්න මේ ට්‍රික් එක ගැන. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම යාළුවන්ටත් බලන්න පුතේ ෂෙයා කරන්න. අපි තවත් ICT ටිප්ස් අරගෙන ළඟදිම දවසක නැවතත් හමු වෙමු. එහෙනම් අදට මම සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.